ඊළඟට සම්මා කම්මන්තය තමයි කාමේ වරදවා හැසිරීම පින්වතුනි පින්වතුනි මේ කාමේ වරදවා හැසිරීම කියන වරද පින්වතුනි රැල්ලක් විදියට අද සමාජගත වෙනවා පින්වතුනි කර්මය කර්මඵල විශ්වාසයක් නැහැ කෙටි ආස්වාදයට යට වෙනවා දීර්ඝ ආදීනවේ දකින්නේ නැහැ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාජයක් ශක්තිමත් වෙන්න නම් විනයගරුක වෙන්න නම් මේ සමාජයක් සම්පෝෂිත වෙන්න නම් බුදුරයන් වහන්සේ රජවරුන්ට විනයක් පන වෙනවා ඒ විනය කාරණාවන්ගෙන් එක කාරණයක් තමයි රජතුමා දක්ෂ වෙන්න ඕනේ රටේ නායකත්වයේ දක්ෂ වෙන්න ඕනේ අද උපදින ගෑනු දරුවාගේ පටන් වයෝ වෘද්ධ කාන්තාව දක්වා සමාජ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න ඒ අයගේ ආත්මගරුත්වය ආරක්ෂා කරන්න ඒ අයට විදහසේ සමාජය තුළ සදාචාරාත්මකව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්න මම මේ කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කාටද මේ කියන්නේ අද දවසේ ඉපදුන ලැදරියගේ පටන් වයෝ වෘද්ධ කාන්තාව දක්වා පිරිමියා ගැන එහෙම කියන්නේ පුරුෂ පක්ෂය ගැන බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ ඇයි අද දවසේ ඉපදුන ලැදරියගේ පටන් වයෝ වෘද්ධ කාන්තාව දක්වා සුරක්ෂිත කරන්න ආත්මගරුත්වය රකින්න නිදහසේ ජීවත් වෙන සමාජයක් හදන්න කියන්නේ ඇයි අද දවසේ ඉපදුන ලැදරියයි හෙට දවසේ මාතෘත්වයේ බවට පත් වෙන්නේ අද දවසේ පාසල් යන ගැහණු දරුවායි හෙට දවසේ මාතෘත්වයේ බවට පත් වෙන්නේ අද දවසේ තරුණියයි හෙට දවසේ මාතෘත්වයේ බවට පත් වෙන්නේ මේ මාතෘත්වයේ විනාශ වුණත් සියල්ල විනාශ වුණා වෙනවා පින්වතුනි යම් සමාජයක මාතෘත්වයේ සදාචාරාත්මකව විනාශ වුණා සියල්ලම විනාශ වුණා වෙනවා නමුත් අපේ ගෞරවනීය පාලක පින්වතුන්ලාට මේ උතුම් සම්මා දිට්ඨි අර්ථයන් තේරුමක් නැහැ බලවත් ආකාරයෙන් පින්වතුනි සදාචාරාත්මක පිරිහීමක් සමාජයේ පුරාවට ගලාගෙන යනවා හන්දියක් හන්දියක් ගන්න යන සම්බාහන ආයතන දාලා මේ රටේ තරුණ පරපුරත් තරුණියනුත් සදාචාරාත්මකව විනාශ වෙන තැනට සමාජය අරගෙන යනවා කාටවත් ඇඟිල්ල දික් කළා දොස් කියන්න බැහැ කාටවත් ඇඟිල්ල දොස් කියලා දික් කළා දොස් කියන්න බැහැ මොකද මේ සියල්ලටම මුල අවිද්‍යාවයි පින්තුනේ අවිද්‍යාව හේතුවෙන් පදංග වශයෙන් පෝෂණය වෙන තෘෂ්ණාවයි ඒ තෘෂ්ණාවත් අවිද්‍යාව තුලින් සකස් වෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ දුක කියලා තේරුම් ගන්න සම්මා දිට්ඨියක් නැහැ නමුත් ඔබ තේරුම් ගන්න හෙට දවසේ මාතෘත්වය ආරක්ෂා කරන්න ඕනේ හෙට මාත් දවසේ මාතෘත්වය සදාචාරාත්මකව ගුණාත්මක කරන්න ඕනේ එහෙම වුණොත් තමයි හෙට සමාජයේ යහපත් සමාජයක් වෙන්නේ සමාජයේ යහපත් වුණත් පමණයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ පින්ඇතුණි සා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම පාලක පින්වතෙකුටම අද දවසේ ඉපදුන ලැදරියගේ පටන් වයෝ වෘද්ධ කාන්තාව දක්වා සදාචාරාත්මකව ජීවත් වෙන්න පුළුවන් නිදහස් සමාජයක් ඇති කරන්න කියලා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉසිදාසී කියලා තරුණියක් හිටියා ධනවත් තරුණියක් ඇය නිසි වයසේදී විවාහ කරලා දෙනවා කුල කෙදෙට්ට යනවා මහත්යාට දෙවියෙකුට වගේ සැලකෙනවා මහත්යා දැනලා ගහලේ ලෝනවා මට ඔබ එපා ගෙදර යන්න කියලා දෙවෙනි විවාහයක් කරලා දෙනවා ඉසිදාසිට දෙවෙනි විවාහයක් ඉසිදාසි මහත්යාට දෙවියෙකුට වගේ සැලකෙනවා එතනිනුත් ඒ මහත්යා කියනවා මට ඕනේ නෑ ඔබ ගෙදර යන්න කියලා. නැන්දම්ම ගිහිල්ලා බ්ලේඩිව බාර දෙනවා. ඉසිදාසගේ අම්මා තාත්තා තුන්වෙනි විවාහයක් කරලා දෙනවා. තුන්වෙනි විවාහයත් මාසෙයි දෙකයි මහත්යා කියනවා ඔහෙත් එක්ක මට ඉන්න බෑ කරුණාකරලා ගෙදර යන්න කියලා. අර නැන්දම්මා ලේලිව ගෙනල්ලා බෙදෙට්ට බාර දෙනවා. දැන් විවාහ තුනයි තුනම අසාර්ථකයි. හතරවෙනි වතාවේ ඉසිදාසිගේ අම්මා තාත්තා මොකද කරන්නේ දුප්පත් මිනිහෙක්ව ගෙන්නලා එයාට ධනෙ දෙනවා දීලා කියනවා මගේ දුවත් එක්ක හොඳින් සතුටෙන් ජීවත් වෙන්න කියලා අනේ අර මිනිහයා බිරිඳ වරගෙන ගිහිල්ලා සතුටෙන් ජීවත් වුණා මාසයක් ගියේ නැහැ ඒ මිනිහයාත් කියනවා ඉසිදාසිට ගෙදර යන්න මට එපා කියලා ඉසිදාසෙ එතනුත් එනවා නමුත්
විවාහ හතරක් අසාර්ථකයි හතරවෙනි විවාහයෙන් පස්සේ ඉසිදාසි ගෙදර යන්නේ ඉසිදාසිට ගෙදර යන්න බැහැ ආයිමත් අම්මා තාත්තට මුණ දෙන්න බැහැ විවාහ හතරම අසාර්ථකයි ඉසිදාසි ගංගානම් ගඟ දිගේ යනවා ජීවිතේ නැති කර ගන්න කියලා නමුත් ඉසිදාසිගේ අතීත පුණ්‍ය ශක්තියක් තිබුණා ඉසිදාසිට රහත් උත්තමාවියක් හම්බ වෙනවා ඒ රහත් උත්තමාවිය ඉසිදාසිට ධර්මයේ දේශනා කරනවා ධර්මය අවබෝධ වෙනවා උතුම් පැවිදි උපසම්පදාවට පත් වෙනවා ඉසිදාසි උතුම් රහත් උත්තමාවියක් වෙනවා ඉසිදාසි රහත් උත්තමාවියට పూర్වේ නිවාස අනුසිති ඥානය ලැබෙනවා ඒ කියන්නේ පෙර ජීවිත දැකීමේ ඥානය ඉසිදාසි කල්පනා කරනවා මේ පෙර ජීවිත දැකීමේ ඥානය උපයෝගී කරගෙන මම දැන් බලන්න ඕනේ මම මගේ ස්වාමි පුරුෂයන්ට දෙවියෙකුට වගේ සලකද්දී ඇයි මගේ විවාහ ජීවිතාත් හතරම අසාර්ථකුනේ කියලා ඉසිදාසි සමාධියට සමවදිනවා සමාධියට සමවැදිලා పూర్වේ නිවාසාංශේ ඥානය අරමුණු කරනවා పూర్වේ නිවාසාංශේ ඥානය අරමුණු කරද්දී ඉසිදාසිට පේනවා අතීතේ එක්තරා අවස්ථාවක තරුණෙක් වෙලා ඉසිදාසි ඉපදෙනවා ධනවත් තරුණේ සෙල්ලක්කාර තරුණේ මේ තරුණයා බලවත් ආකාරයෙන් කාමේ වරදවා හැසිරෙනවා බලවත් ආකාරයෙන් කාමේ වරදවා හැසිරিলা මේ සෙල්ලක්කාර තරුණයා වයෝ වෘද්ධ වෙලා මැරෙනවා මැරිලා පටිච්ච සමුප්පන්නව වයසක එළදෙනෙක්ගේ වසුපැටියෙක් වෙලා උපදිනවා කවුද මේ ඉසිදාසි අත් සෙල්ලක්කාර තරුණයා මැරිලා පටිච්ච සමුප්පන්නව වයසක එළදෙනෙක්ගේ වසුපැටියෙක් වෙලා ඉපදිනවා වයසක එළදෙනෙක් ඒකත් අකුසලයක් අර වසුපැටියා තරුණ වියට එද්දී ඒ අදාළ ගොවි මහත්තයා වසුපැටියාව ලිංගික වශයෙන් බෙලහීන කරනවා වැඩ ගන්න ඒ දුකෙන්ම වසුපැටියා මැරෙනවා වසුපැටියා මැරිලා පටිච්ච සමුප්පන්නව වයසක එලිච්චියගේ එලුපැටියෙක් වෙලා උපදිනවා කවුද මේ ඉසිදාස මේ එලුපැටියාගේ කුඩා කාලෙදිම පුරුෂ ලිංගය පණුව ගහනවා ඒ පුරුෂ ලිංගය පණුව ගහීමේ දුකෙන් එලුපැටියා මැරෙනවා එලුපැටියා මැරිලා පටිච්ච සමුප්පන්නව වඳුරු කුලේ වැදිරියෙක්ගේ වඳුරු පැටියෙක් වෙලා උපදිනවා මේ වඳුරු පැටියාගේ පුරුෂ ලිංගය වඳුරු රැලේ නායකයා පොඩි කාලේදීම කඩාගෙන කාලා ඒ වේදනාවෙන් වඳුරු පැටියා මැරෙනවා පින්වතුනි තව කතාව ගොඩක් දිගයි වෙලාව නැති නිසා උතනින් අතර කළා දැන් බලන්න කාමේ වරදවා හැසිරීමේ විපාකයන් ලේසි නෑ බුදුරජාණන් වහන්සේ ආරියෂ්ඨාංගික මාර්ගයට ඇතුල් කරන්නේ එකයි පංචශීලයට ඇතුල් කරන්නේ එකයි ඔබ කොහේදී හරි වයසක එළදෙනෙක්ගේ වසුපැටියෙක් දකිද්දි කවුද කියලා දකින්නේ වයසක එලිච්චියෙක්ගේ එළුපැටියෙක් දකිද්දි මේ කවුද කියලා දකින්නේ වඳුරු රැලක වඳුරු අම්මා බඩේ බදාගෙන ඉන්න වඳුරු පැටියෙක් දකිද්දි මේ කවුද කියලා දකින්නේ මේ කවුරුත් නෙමේ සුන්දර කාමයේ වරදවා හැසිරිච්ච මිනිස්සයෝ කාමයේ වරදවා හැසිරිච්ච මිනිස්සයෝ පින්තුණි කෙටි ආස්වාදයේ උදෙසා දීර්ඝ ආදීනවකට යන්න එපා ඉසිදාසි රහත් ඵලයට පත් වෙන ආත්ම භාවයේදී කාමයේ වරදවා හැසිරීම විවාය හතරක්ම අසාර්ථක කළා දැම්මා එනිසා බුදුරජාණන් වහන්සේ ඔබට කාමයන්ගෙන් බැහැර වෙන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ සෑම ගිහි පින්වතෙකුගම පංචශීලයේ ආරක්ෂාව තුළ කාමයන් තුළ ජීවත් වෙන නිදහස දීලා තියෙනවා ඔබේ නීතියානුකූල බිරිඳගෙන් නීතියානුකූල සාම්පුරුෂයාගෙන් සතුට වෙන මාර්ගය සීලේ ආරක්ෂාව තුළ ඔබට දීලා තියෙනවා ඔබ සෝවාන් ඵලයට පත් වුණත් ගිහි පින්වතුන්ලාට ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාව තුළ විවාහ ජීවිතයේ සතුට විඳින්න පුළුවන් ඔබ සකුරුදාගාමි ඵලයට පත් වෙච්චි අනුසය වශයෙන් ඔබ තුල කාමරාග පිටික තියෙනවා ඒ තුල ඔබට
විවාහක ස්වාමිපුරුෂයාගෙන් බිරිඳගෙන් සතුටු වෙන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේ ඔබට මේ නිදහස අහිමි කළා නෑ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ නිදහස සෝවාන් ඵලයේ උදෙසා ඔබ උපයෝගී කරගන්න. ඔබට මේ ජීවිතයේ සෝවාන් ඵලය අවශ්‍ය නම් පින්තුනේ නීත්‍යානුකූල බිරිඳගෙන් සැමියාගෙන් සතුටු වෙන කෙනෙක් බවට ඔබපත් වෙන්න ඕනේ. ඉම්බහැරට ගියොත් ඒ බහැරට යන්නේ උතුම් සෝවාන් ඵලයයි. ඒක හොඳින් තේරුම් ගන්න. සංසාරේ අපි කාමයන් නුදෙසා පින්තුනේ කොයි සානම් කැප වෙලා ඇද්ද? සාරා සංක කල්ප ලක්ෂ ගානක් සක්විති රජ වෙච්ච වෙලාවේ පින්තුනේ බිසෝවරු දහහක් ලැබෙනවා. ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා. පංච කල්යාණයක් පහළ වෙනවා. ඒ කාමයන්ගේ සෑහීමක් අපිට ලැබුණේ නැහැ. සක්‍ර දෙවියන් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍ර දෙවියන් කූටාගාරයක් මවනවා කියනවා. ඒ කූටාගාරේ කාමර 700ක් තියෙනවා. ඒ සෑම කූටාගාරයකම සුන්දර දිව්‍යාංගනාව 7 දෙනා බැගින් ඉන්නවා. පින්තුනි සක්‍ර දෙවියන්ගේ කාම සැපයන් එවන් කාම සැපයන් වින්දා පින්තුනි අපි සෑහුනේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය අපිට පණවන්නේ සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ මේ සම්මා කම්මන්තයන් තුළින් කාමයන්ගේ නිදහස දිශාවට ඔබට අරන් යන්නයි. නමුත් කාමයන්ගේ නිදහස දිශාවට අරන් යද්දී ඔබට කාමයන් තහනම් කරන්නේ පංච සීලේ ආරක්ෂාව තුළ ඔබේ බිරිඳගෙන් සාම්පුරුෂයාගෙන් සතුටු වීමේ නිදහස බුදුරජාණන් වහන්සේ ඔබට දෙනවා. සුන්දර සම්මා කම්මන්ත